ඊයේ දිනේදී අපිට දැක ගන්නට ලැබුණා දැන් මේ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය උදෑසන රැස් කරලා ජනාධිපතිතුමා සඳහන් කරනවා මේ රට වහගෙන ඉඳලා බෑ රට විවෘත කරන්නට ඕනේ ජනතාව වැඩ කරන්නට ඕනේ ඉතින් මේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනමින් දෛනික කටයුතු සඳහා දායක වෙන්නට ඕනේ කියලා ලබන සඳුදවන විට ඒ කියන්නේ නමවන දවන විට මේ බස්නාහිර පළාතට පනවා තිබෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳව ඉඟියක් විදියට ඒක අප බාරගත්තොත් හරිද වැරදිද හමුදාපතිතුමනි අතිගරු ජනාධිපතිතුමා ඊයේ පැහැදිලි කරේ රටේ ජනතාවගෙන් කොහොමද මේ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ කියන විශේෂයෙන්ම දිනපතා වැටුපක් අරන් ජීවත් වෙන ජනතාව एक नत्ताम पोड़ी दयक समाहर दयक पोड़ी दयक विकुनला जीवत्त चे जनता आव ये वागे आयवलुन संपूर्णम अपासुता ऐड पत्तला दी बनवा मैं आकारिंग उन्टे जीवत्ती में लोकु बरापतला अपासुता ऐड पत्तला दी बनवा इप्पा मना निमे ही ऐतेकम विशाल वशे में कार्मांत शाला अनिकुत अनिकुत देवल सिलुम व्यापार මේ දවස් 10ක් වගේ කාල සීමාවක 10ක් කියන්නේ මාසෙ තුනෙන් එකක් විශාල කාල සීමාවක්. ඉතින් මේ ආකාරයෙන් වසා තැබුවම නැවත විවෘත කිරීම සම්බන්ධවත් යම්කිසි ප්‍රශ්න ඇති වෙනවා. කර්මාන්ත ශාලාව විවෘත කරන්න පුළුවන්. ඒත් එකම අතිගරු ජනාධිපතිතුමා කියන්නේ ඔය කුඩා ආයවලුන් විශේෂම ඔය පැහැදිලි කළ දුන්න ජනාධිපතිතුමා විසින් පැහැදිලි කළ දුන්න මේ කඩවල් තියාන පොඩි පොඩි තැන්වල ජීවත් මේවා කරන පොඩි බිස්නස් එකක් කරලා ජීවත් වෙන කට්ටිය දිවෙන අපහසුතාවය. ඉතින් ඒ කට්ටිය බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ කට්ටිය ගැනත් හිතන්න ඕනේ. රජයේ සේවකයෙක් නැත්නම් පෞද්ගලික ක්ෂේත්‍රයේ මාසික වැටුපක් ලබන කට්ටියට මේ ප්‍රශ්නයක් නැහැ සංක. ඉතින් අනිත් කට්ටිය තමයි මේක ගොඩක් බලපෑමක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඉතාමත්ම වැදගත් වෙනවා හැකියක්මනින් රට විවෘත කිරීමට. ඉතින් ජනාධිපතිතුමා පැහැදිලි උපදෙස් දුන්නා මේ දින 10ක් වගේ එක දිගට නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා බලාපොරොත්තු වෙන්නේ අන් කිසිවක් නෙමෙයි රට මේ බස්නාහිර පළාතේ ජීවත් වෙන ජනතාව වැඩිම ජනගහනත්වයක් තිබෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතර පුද්ගලයෙක්ට මේක ව්‍යාප්ත වීම අවම කිරීමට. ඉතින් ජනාධිපතිතුමා අපිට පැහැදිලි උපදෙස් දුන්නා කෙසේ හෝ මේ දින 10 තුල කරගත යුතු සියලුම PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගෙන අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත 9 වෙනි සඳුදා උදෑසන 5 වෙනි 5 වෙනකොට අනිවාර්ය විවෘත කිරීමට කටයුතු කරන්නයි කියලා. ජනාධිපතිතුමා කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ ඉන් ඉදිරියටත් මේ කරගෙන යන්න. ඉතින් ඒක හින්දා මේ දින 10 අපි උපරිම ප්‍රයෝජනයක් අරගෙන දැන් ඒක තමයි ඊයේ බස්නාහිර පළාතේ ගත්තොත් මහනගර සභාව සීමාව තුල උපරම ආකාරයේ මේ ටාගට් කරලා කොවිඩ් ආසාදිතී ඉන්න පුළුවන් කියලා එක එක්කෙන හමුන් නැතුණත් ඉන්න පුළුවන් ස්ථාන මේ ආකාරයෙන් PCR පරීක්ෂණ කරලා තමයි 138 දෙනෙක් නගර සභාව සීමාව තුල විතරක් හොයාගන්නේ පොලිසියට අමතරව. එතකොට අනෙකුත් ප්‍රදේශවල මචන් ගම්පහ උතුරු ප්‍රදේශයේ විතර වෙන සමහර ස්ථාන පොලිස් ස්ථානවල උපදෙස් ලබා දීලා තිබෙනවා සුළු වශයෙන් විවෘත කරන්න හැකියාව තිබෙනවා විවෘත කරන්නත් කියලා. ඉතින් මේ ආකාරයෙන් මේ හැමදේම කරලා ඔබ අහුව ප්‍රශ්නේ ඔව් නව්වෙන සමුදයන් පස්සේ කිසිසේත් මේක තවදුරටත් මේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා රට ඉදිරියට කරගෙන යාමට අධිකරු ජනාධිපතිතුමාට කිසිදු අදහසක් නැති බව ඉතාමත්ම පැහැදිලිව කිව්වා. ඉතින් ඒකට වෙන්න ඕනේ මොකද්ද සංක? වෙන්න ඕනේ මේ දින 10 මේක අපි කෙසේ හෝ බස්නාහිර පළාත රැක ගන්න ඕනේ. ඒත් එක්කම තමයි රටේ ජනතාව මේක ඉතාම පළවෙනි කොවිඩ් 19 ආසාදිතය මාර්තු මාසේ පළවෙනිදා 11 වෙනිදා හම්බුණු දවස් ඉඳලා කියන කතාව තමයි ඔබ කොවිඩ් ආසාදිතයක් නැතිව නොමැතිව කොවිඩ් ආසාදිතේ නොවි ජීවත් වෙන්න වග බලා ගන්න කියන එක. ඒකට පැහැදිලිව සෞඛ්‍ය උපදෙස් දීලා තියෙනවා මුඛාවරණ පළඳින්න අත්සෝද ගන්න දුරස්තභාවය රැක ගන්න කියලා ප්‍රධාන වශයෙන්. ඉතින් මේකෙදි මේ කොවිඩ් මේ පාර දක්වන ආකාර සෞඛ්‍ය විශේෂඥවරුන් කියන්නේ සමහර මුඛාවරණයක් හරියට ඇවිල්ලා හිටියේ නැත්නම් ඒත් ඇතුළට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. මොකද මේක ටිකක් භයානක කොවිඩ් එකක් මේ පාර ඇවිල්ලා තිබෙන්නේ කියලා. ඒ කියන්නේ ලේසියෙන් තාමත් පහසුවෙන්ම මේක ආසාදනය වෙන්න පුළුවන් කියන තත්ත්වයක් සෞඛ්‍යංශ වලින් කියනවා. ඉතින් එහෙමනම් අපි සම්පූර්ණයෙන්ම අපේ යුතුකමක් වෙනවා අපි කොවිඩ් ආසාදිතයෙක් නොවි ජීවත් වෙන්න. අපි එතකොට ඉදිරියේදී උනත් ජනාධිපතිතුමා කියන්නේ ආයතන පවත්වගෙන යද්දී උනත් ඒ ආයතන ප්‍රධානීන් පුද්ගලිකව තම තමන් පුද්ගලයෙක් වශයෙන්
කෙසේද ඔබ ආසාදිතේ නොවි වෙනත් පුද්ගලට ආසාදයක් නොවන ආකාරයෙන් ඉන්න ගමන් රට පවත්වගෙන යන්නේ කියලා. ඉතින් ඉතාමත් වැදගත් වෙනවා අපි කුඩා රටක් කුඩා ආර්ථිකයක් තිබෙන රටක් අපිට මේ වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ඔබ දකින්න ඇති ගිවිසුමානයේදී යුරෝපයේ ප්‍රධාන මේ නායකයන් කතා කරලාගෙන උන් මාස ගණන් වහලා එළියට එද්දී ආර්ථිකයට වැටලා තියෙන තත්ත්වේ රටේ ජනතාවටමනේ මේක මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේක දිනන්න ඕන තත්ත්වයක්. මේක රජයක් ජනාධිපතිතුම අගමැතිතුමා කියලා මේ කණ්ඩායමකට දෙන්න බෑ. මේකේ විවිධ න්‍යාය පත්‍රවල ඉන්න සංක පුද්ගලයන් කියනවා රට වහන්න ඕනේ කියලා. දැන් ජනාධිපතිතුමාගේ ඉරිදදිබ කාර්යසදක වලකායේ ආපු තවත් තර්කයක් ඔව් රටම වහලා තිබ්බොත් නරකද කියලා. मिनसु अनेीवत्मेद එතකොට පිට රටවල ඉන්න අපේ රටේ ජනතාව පිට රටවල ඉන්න අපි යම් කිසි ආකාරයකට නතර කිරීමක් කරා ඒකට එන්නේ නැද්ද ඒ කට්ටියත් එන්න ඕනේ ඉතින් මේ ඔක්කොමත් එක ගත්තන් පස්සේ අපි රට ඉදිරියට යා යුතුයි ඔබයි ජනතාවගේ අතේ මේක තත්ත්වෙ තිබෙන්නේ ඔබ කටයුතු කරනවා නම් ඔබ කොවිඩ් ආසාදිතේ නොවි සිටීමට වග බලා ගන්නවා නම් අපිට මේ තත්ත්වෙන් මිදීමට හැකියාවක් තිබෙනවා සංක එපමණක් නෙමෙයි මේ විස්තර දෙන්න ඕනේ දැන් නිරෝධායන වෙන්න ගුවන් පස්සේ සංක නිරෝධායන විය යුතුයි විශාල සංඛ්‍යාවක් නිරෝධායනය කළා දිනවා පොලිසියෙන් ඇවිල්ලා පොලයක් කලවලා කියලා දිනවා හිටිය යුතු ආකාරය පොලිසිය හමුදාව සෞඛ්‍යංශ එළියට බැහැලා ඇවිල්ලා මේ නිරෝධායන වෙන්න කියලා නිවස්වල දාලා තිබෙනවා ඉතින් ඒක ඒ ආකාරයෙන්ම විය යුතුයි මේක කරන්න බලන්නේ හැකියක්පණින් කොයි පරාදන්න ලංකාව තුල ඒත් එක්ක පෞද්ගලික ශේත්‍රයේ සංක ඊයේ වාර්තා වුණා මේ ගිහිල්ලා ලබා දුන්නන් පස්සේ මේ තමුන්ගේ සාම්පල්‍ය දුන්නාම විස්තර බොරු විස්තර දීලා ගිහිල්ලා මේ පෞද්ගලික රෝහලකට ඉතින් මේ පුද්ගලයා හොයාගන්න බෑ එයා පොසිටිව් වෙලා ඉතින් මේ පුද්ගලයා හොයනක අපහසුයි ඉතින් මේ වගේ හොරෙන් ගිහිල්ලා දෙන එක නෙමෙයි මීට ඉස්සරත් කියලා තියෙනවා ඔබට යම් කිසි අපහසුතාවයක් දැනෙනවා නම් කොවිඩ් වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා නම් ඉස්සෙල්ලම නිවෙසටලා නිරෝධායන වෙන්න නිරෝධායන වෙන ගමන් කෝල් එකක් දීලා PH අයිටට MOH අයිට කියන්න එතකොට ඒකත් කියවිලා ඒ දේ ඔබට ඉදිරි ක්‍රියාමාර්ග මොකද්ද කියලා කියලා දෙයි කරන දියුතු දෙය කරයි PCR පරීක්ෂණ ඕන නම් කරයි එහෙමත් නැතිනම් තමයි යන්න කියලා තියෙන්නේ මේ රෝහලට නැත්නම් රෝහලට ගමන් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ ඉතින් මේ කරුණු කාරණා ගත්තම පොදුවේ සංක අපි අපේ යුතුකම ඉෂ්ට සිද්ධ කරනවා නම් අපිට මේ සෞදුවයන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව රට විරුත කරලා අරගෙන යන්න හැකියාවක් තිබෙනා ඒ දේ එසේ කරයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙනම් හමුදාපතිතුමනි අද දරන SMS පණිවිඩය නිකුත් වුණාට කමක් නැද්ද ලබන නමවන සඳුදා උදෑසන පහට නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතෙන් ඉවත් කෙරේ කියලා මම ඇවිල්ලා ඉතාමත් කුඩා පුද්ගලෙක් සංගමේ මුළු කාර්යභාරයේම රටේ ජනාධිපතිතුමා ගරුවක් ග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ තමයි මේවා තීරණය කරන්නේ මේ මම කාර්යසාධක බලකාය ප්‍රධානියා හැබැයි ජනාධිපතිතුමා මම දන්නවා දකින්න අපි කාර්යසාධක බලකායේදී කතා කරන ක්‍රමවේදයන් බැලුවම අතිගරු ජනාධිපතිතුමාට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ සඳුදාගෙන් පස්සේ මේක විරුත් කළා තබන්න ඔබට ඍජු ප්‍රතිඋත්තරයක් දුන්නොත් ඇත්ත තත්ත්වයේ ජනාධිපතිතුමා කිසිසේත් අපි දකින්නවා සඳුදාගෙන් පස්සේ මේක මේ නිරෝධායන ඇඳිරි නීතිය පනවගෙන බස්නාහිර පළාත වහගෙන ඉන්න කිසිසේත්ම අදහසක් නැහැ අපි ඒකෙ හින්දා කියන්න ඕනේ එතුමගේ බලාපොරොත්තු ඒකයි රජයේ බලාපොරොත්තු ඒකයි ඒකට සහයෝගය දක්වන්න ඔබ මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජන අරන් එහෙම ඇවිදින්න නැතුව මේ දින 10 දී අපි කරන ක්‍රියාවලියට සම්බන්ධ අනුගත වෙමින් මේකට අවස්ථාව ලබා දුන්නොත් බස්නාහිර පළාතේ මේ අනිකුත් ප්‍රජා පළාත් වලට යන තිබ්බ අවස්ථාව මගහැරෙයි අපිට අනිවාර්යම මේක හැකියාවක් ලැබෙයි එතනින් පස්සේ වුණත් මේක ඇරියයි කියලා වැහුවයි කියන එක නෙමෙයි ඇරලා තිබ්බත් වහලා තිබ්බත් මේ අපි හැසිරෙන ක්‍රමවේදයන් වුණේ මේක පැතිරෙන්නේ අපිට ඒක වළක්ක ගන්න නම් සංක අනිවාර්යෙන්ම බස්නාහිර පළාත බැහුවේ අරිනවද කියලා ඔව් දැනට තිබෙන තත්ත්වයන් අනිවාර්යෙන්ම අරින්න තමයි බලාපොරොත්තු අපි දකින්නේ වාහන හින්ද ඕන වුණත් වහන්න බෑ වාහන හින්ද හැකියාවක් නැහැ අනිවාර්යෙන්ම විරුත විය යුතුයි ඒ සඳහා එහෙම විරුත්ත වුණන් පස්සේ අපි කෙසේද කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙක්ම තමු හිතිය යුතු ආකාරය ගැන හොඳ අවබෝධයකින් සෞදුදා උදෑසනෙන් පස්සේ පැමිණෙන්න කියන එකයි කියන්න තිබෙන්නේ
දැන් ඔබතුමා කලින් සඳහන් කළා විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යයි කියලා. දැන් සෞදි අරාබියේ සිර වී සිටින 48 දිනක් ලංකාවට ගෙන්වා ගැනීමට පැය 48ක් තුල වුන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා කියලා මට මතක විදියට 100 ගානක් තොරතුරු වාර්තා වෙනවා. මේක නිවැරදි තොරතුරක්ද හමුදාපතිතුමනි? සම්පූර්ණ නිවැරදි නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය තොරතුරක්. අතිගරු ජනාධිපතිතුමා පෙරේදා තිබ්බ කාර්යසාධක බලකායේදී ඉතාමත් වගකීමෙන් යුතුව කිය යුතුයි. ජනාධිපතිතුමා මේ සමදිව කටයුතු කරන්න හේතුනේ 150ක කණ්ඩායමක් විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ඇත්තට මටත් දැනුම් දෙලා අපි දෙන්නම කතාयला ජනාධිපතිතුමාට ඒ අවස්ථාවේ දැනුම් දුන්නා මෙන්න මෙහෙම මේ පාක් එකක 150ක වගේ කණ්ඩායමක් පාක් එකක ඉන්නකොම ජනාධිපතිතුමා ඇත්තටම මේ මේවා වුණා ඇත්තටම ජනාධිපතිතුමා ඔබ දන්නවා ගොඩක් සෙන්සිටිව් ඉතින් මේ මේ කට්ටියක් ඉන්නවාද කියලා ඉතින් මේ තත්ත්වයේ කිව්වන් පස්සේ මේ කඩේ වහම ගෙන්න ගන්න කියලා ඒ අවස්ථාවේ උපදෙස් ලබා දුන්නා විදේශ අමාත්‍යාංශ ලේකම්තුමාටත් මම තුමත් එක කතා කරා හැකි ඉක්මනින් ඒ 150 දෙනාව ගෙන්න ගන්න කියලා අනිවාර්යයෙන්ම ඔව් උපදෙස් ලබා දුන්නා මැද පෙරදිග ඩුබායි රාජ්‍ය සම්බන්ධයෙන් මේක කිව්වේ ඉතින් ඒක 150 දෙනා ගෙන්න ගන්න කටයුතු කරන්න කිව්වා ඒත් එක්කම විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා එක්කම අපි සාකච්ඡා කරුන් ලැබුවා අපි ඉතින් හැකි ඉක්මනින් ඔව් අපේ රටේ ජනතාව වුන් හිර වෙලා ඉන්න වුන් ගොඩාක් අපහසුතාවන් වල පත් වෙලා තිබෙනවා මටත් එනවා දවසකට SMS 100කට අධික පිටරට වලින් SMS එකක සු වැය කරන්නේ යම්කිසි මුදලක් වැය කරලා නෙවන්නේ ඒ කඩේට ලංකාවට එන්න ඕනකම තිබෙන්නේ වුන් යම්කිසි අනාරක්ෂිතභාවයක් ඒ රටවල් වල ඇති ඉතින් ඒ තත්ත්වය තියාගෙන තමයි යන්නේ ඒක හින්දා අපි හැකීක් වලින් ඔවුන් ගෙන්නා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා සංක. හරියටම ඒ කියන්නේ ඩුබායි රාජ්‍යයේ සිටනේ දද මුද්‍රිත මාධ්‍ය පාල කරන්නේ සෞදි අරාබියේ සිට කියලා. සෞදි අරාබියේ නොවේ ඩුබායි රාජ්‍යයේ කියලා ඔබතුමා සඳහන් කරන්නේ නේද? අනිවාර්යයෙන්ම ඩුබායි රාජ්‍යයේ සිට. හොඳයි ඒකම දැන් විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝටල් තුල නිරෝධායනය වීමේදී යම්කිසි අපහසුතාවය වලට පත් වෙනවායි කියලා ඔවුන්ගේ හඬපට පසුගිය දිනවලදී මාධ්‍යවලට නිකුත් වුණා විශේෂයෙන්ම කාන්තාවකගේ හඬපටයක් ඒ අතර වඩාත් සංසරණය වුණු සයක් දැක ගන්නට හම්බුණා දැන් ඔවුන් කරන චෝදනාව තමයි PCR පරීක්ෂණ සඳහා ඔවුන් සාම්පල ලබා දුන්නා හැබැයි දින ගණනාවක් ගිහිල්ලා සඳහන් කරනවා ඒ සාම්පල නැහැයි කියලා නෝ සාම්පල් කියලා රිපෝට් එකක් එනවායි කියලා මේ වගේ අක්‍රමික අවිධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවද මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී හමුදාපතිතුමනි ඔබ ඉවර කරපු තැනින් පටන් ගත්තොත් විදේශ වලින් පැමිණෙන කට්ටියට අවිධිමත් ක්‍රමවේදයක් කිසිසේත්ම කරන්නේ නැහැ සංක ඔබ දන්නවා මේක රටේම මිනිස්සු දන්නවා අලුතෙන් කිය යුතු නැහැ හංගද යුතු නැහැ පසුගිය සතියේට වගේ කාලයක් හෝ ඊට දින කීපයක් ඉදිරියට පසුගිය දින 10ක් කියන්නකෝ මේ කාල සීමාවේදී රටේ යම්කිසි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා PCR මැෂින් එක වැඩිපුරම වැඩ කරන PCR මැෂින් එකක් මේ අක්‍රිය වෙලා තිබ්බා. ඉතින් ඒ සඳහා පිටරටවල නිමුත් ගෙනලා දැන් ඒක සක්‍රිය කරලා දැන්ට පවත්වගෙන යනවා. ඒ දින කිහිපෙදී යම් කිසි ආකාරයක මේ හමු වෙන ඩිලේ එකක් තිබ්බා. යම් කිසි ආකාරයකට වෙලා ගියා මේ නියමිත වෙලාවට අද දීලා අදම ලැබුණ නැහැ. ඒක දින 3 4 5 වගේ වගේ සංඛ්‍යාවක් දක්වත් දීර්ඝ වුණ තත්ත්වයක් තිබුණා. ඉතින් ඒක හින්දා මේ PCR පරීක්ෂණ ලැබීමේ වාර්තා ලැබීමේ ප්‍රමාද දෝෂයෙන් හින්දා යම් කිසි අපහසුතාවයකට පත් වුණා. ඉතින් ඒක අපි නැහැයි කියන්නේ නැහැ. නමුත් ඔබ කිව්ව ආකාරයෙන් ඔය කියන පුද්ගලයා කියපු කතාව ගත්තන් පස්සේ ඒ පුද්ගලයා කියපු මේ සාම්පල් එක නෝ සාම්පල් කියලා ආපු තත්ත්වයක් තිබිලා තිබ්බා. නමුත් ඒකට මේ තරම් කලබල වෙ යුතු නැ නෝ සාම්පල් තමුන්ගේ ආවා. අපහසුතාවය දිනේ එතුමියට වෙන්න පුළුවන්. නමුත් මේකට මේ තරම් හඬක් නගන්න තත්ත්වයක් ඒ කියන්නේ ඒකේ ඇවිල්ලා තිබේ නෝ සාම්පල් කිව්වේ ගාම්ම ඒ අවස්ථාවේ දනුන් දීලා තිබ්බා. ඔව් මේක නෝ සාම්පල් කියලා ඇවිල්ලා තිනවා. අපි දැන් ගන්නම් අද අපි මේ වාර්තාව ලබා දීමට කෙසේ හෝ කටයුතු කරන්නම් කියන එක. ඉතින් ඒකට ඉතාමත්ම මං හිතන්නේ ප්‍රතිචාර දක්වපු ක්‍රමවේදය ගැන අපි කියන්න ඕනේ නැහැ. ජනතාව මම හිතන්නේ දන්නවා. ඉතාමත් හොඳින් බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඔවුන් ඒ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ ආකාරයෙන්ම يعني ඒකෙදි හමුදාවට විශාල පහරක් එල්ල කරනවා. ඒකවත් වෛද්‍යවරයෙක් වුණාම අඩුම ගන්න දැනගන්න ඕනේ PCR පරීක්ෂණය කරන්නේ මේ කවුද කියන එකවත් ඒ දැනුම තිබෙන්නේ නැති තත්ත්වෙකුත් තිබ්බා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තන් පස්සේ මේක MOH ගත්තේ කියලා පහදිලෝ වෛද්‍යවරයා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ PCR පරීක්ෂණ මේ මේ ඒ දේ ලබා ගන්නෙත් තරන් යන්නෙත් ඒ කට්ටිය වර්තා ලබා දෙන්නේ සෞඛ්‍ය මාධ්‍යයෙන්. නමුත් ඒ අවස්ථාවේ සම්පූර්ණයෙන්ම මේ යුද හමුදාව
කියන එකව ටාගට් කරලා ඕන යම්කිසි ඕන කමින්ම හමුදාව අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් කටයුතු කරන නමුත් පැය කීපයක් ඇතුළත ඒ බාරව ඉන්න අපේ යුද හමුදාවේ බාරව ඉන්න නිලධාරිවරයා මේ සම්බන්ධව පිළිතුරු දෙද්දී ඒකට අපි දැක්කා මේ ඒක ඔව් දැලගෙන හිටියේ නැහැ කියන කතාව තිබ්බා ඉතින් ඒක හින්දා අපි ওই වගේ தத்துவයක් නැති වෙන්න පුළුවන් අපි මේ කට්ටියට අනුකම්පා කරන්න ඕනේ යුද හමුදා ලෝකෙ දින මානුෂීය යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවක් මේ රටේ තිබෙන්නේ අපි මේ වගේ සැලෙන්නේ නැහැ සමහර විවිධ න්‍යාය පත්‍ර වලට හෝ යම්කිසි ආබාධ වලට ලක් වෙච්ච හෝ යම්කිසි අපහසුතාවයන් යටතේ පුද්ගලයන් එක එක දේවල් කියන්න පුළුවන් අපි තීරුම් ගන්න ඕනේ උමුත් සමහල්ලාට කාමරයකට දින 14ක් දින 10ක් ඉදදී අපහසුතාවයන් වලට පත් වෙන පුද්ගලයන් මේ රටේ ඉන්නවා අපි නෙමෙයි අපිටත් ඒ තත්ත්වයට උත් ඒ තත්ත්වේ අපි මේ තත්ත්වයට වෙන්නේ නැහැ නමුත් අපි මානසික ගැටියක් යම්කිසි ආකාරයක තත්ත්වයක ඉන්න මිනිස්සු නමුත් ඒ වගේ තත්ත්වයක් වැටුණයි කියලා අපි ඒකට මේ කෑ ගහලා නිග්‍රහ කිරීමටත් අවශ්‍යතාවයක් නැහැ. ඒ ඇතිවෙච්ච තත්ත්වයටතේ යම් කිසි පුද්ගලයෙක් ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නේ නැති මානසීය හමුදාක හමුදාපතිවරය වශයෙන් ඒ කට්ටිය ගැන අපි අනුකම්පා කිරීමක් පමණයි කරන්න සංක. දැන් හමුදාපතිතුමනි රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා සමහර දිස්ත්‍රික්කවල PCR යන්ත්‍රයක්වත් නැහැයි කියලා. නිදර්ශනයක් විදිහට දැන් කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරලා තියෙනවා. නමුත් කෑගල්ලේට PCR යන්ත්‍රයක් නැහැයි කියලා. ඉතින් මේ තත්ත්වයේ මත මේ තත්ත්වය පාලනය කර ගැනීමට බාධාවන් ඇති වෙයි කියලා කියන්න පුළුවන් නේද? දැන් මෙහෙමයි PCR පරීක්ෂණ යන්ත්‍ර රට පුරාම තියෙනවා නම් හොඳයි. නමුත් වෙලා තියෙන සංක කුඩා ආර්ථිකයක් තියෙන රටක අපි මම හිතන්නේ ඔබ දන්නවා PCR යන්ත්‍ර කීයක් මේ රටේ මාර්තු 11 වෙනිදා වෙද්දි තිබ්බද ඊට අමතරව ඒ PCR යන්ත්‍ර වලින් කළ හැකි පරීක්ෂණ කීයක්ද කියන එක රටේ ජනතාව මම හිතන්නේ දන්නවා ඇති අපි මේ PCR පරීක්ෂණ 100 ගණනක්කින් ආරම්භ කරන ලද PCR පරීක්ෂණ දැන් 11000ක් දක්වා වගේ ව්‍යාප්ත වෙලා තිබෙනවා ඉතින් මේ PCR යන්ත්‍රණං මම වෛද්‍යවරයෙක් නෙමේ මේ සම්බන්ධ විශාල උපදේශයක් ලබා දෙන්න කියන්න නමුත් දැනුමත් තිබෙනවා මේ කාර්යසාධක බලකායේ මේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියාවරය වශයෙන් මම දන්නවා ඉතින් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෑහෙන උත්සාහයක යෙදෙනවා PCR පරීක්ෂණ යන්ත්‍ර උපරිමයක් ලබා ගන්නට ඒත් එක්ක මේ සදා අවශ්‍ය දේවලුත් ලබා ගන්න යන්ත්‍ර ආවා කියලා විතරක් හරියන්නේ නැහැ මේ දේවල් ලබා ගන්න ඔබ හැව්වේ ඕ මේ සෑම දිස්ත්‍රික්කෙම තියන්න පුළුවන් නම් හොඳයි නමුත් ඔව් යම් කිසි ආකාරයෙන් තිබෙන්නේ නැහැයි කියලා වෙලා වැඩි වෙලා තියෙන පැය කීපයක වෙලාවක් තමයි. ඒ කියන්නේ එහෙන් ලබා ගන්නේ නියදී කොළඹ හෝ නැත්නම් නුවරට ගොඩක් දුරට ඔය මධ්‍යම පළාතේ කියන ප්‍රදේශවල ඒවා නුවරට අරන් යනවා. නැත්නම් අනුරාධපුර කොළඹ ගාල්ල මේ ආදි වශයෙන් ශ්‍රී ජයදුරපුර විශ්වවිද්‍යාලේ මේ ආදි වශයෙන් හැමතැනටම අරන් යන එපමණක් නෙමෙයි දැන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වතාවට යුද හමුදාවෙත් PCR යන්ත්‍රයක් ගෙනල්ලා අපි මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා පෙරේදා ශ්‍රී ලංකා යුද හමුදාවට තවත් PCR යන්ත්‍රයක් ලබා දුන්නා තවත් පෞද්ගලික ආයතනයක් අපෙත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදී PCR යන්ත්‍රයක් ශ්‍රී ලංකා යුද හමුදාවට ලබා දීලා ශ්‍රී ලංකා යුද හමුදා ත්‍රිවිධ හමුදාව එකතු වෙලා මේ PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් වැඩි කිරීමට ඉදිරි මාසය තුල අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා මේක තමයි අපි රටට කරන්න පුළුවන් හමුදාවක් වශයෙන් කර දිය හැකි සහාය හැම පැත්තෙම කරන්නේ ඉතින් ආදි වශයෙන් ඔබ කිව්ව කතාව ඇත්ත දෙන්න පුළුවන් නෝ සත්‍යදම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සෑහෙන මේකට බැහැලා උදව් මේ අදහස් ලබා දීලා මේ කොවිඩ් පාලනය කිරීමට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා ඉතින් ඔවුන් ඒක පැහැදිලි කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ මේවා තිබ්බොත් හොඳයි කියන එක ඔවුන් පිටිපස්සෙන් ඉඳලා මේක තල්ලු කරන්න උත්සාහ කරනවා ඉතින් නමුත් රජයක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යතුමියතුළු සෞඛ්‍ය ලේකම්තුමා විශාල වෙහෙසක් දැල්ලා අපේ අලුත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් මේ සම්බන්ධයෙන් අසෙල ගුණවල් මහත්මයතුමත් සැහැණ උත්සාහයක දෙනවා මම හිතන්නේ ඉදිරි කාලෙදි මේක වෙයි නමුත් අපහසුතාවය ඩිලේක නැත්තම් ඒ කල කලවිල පෑය දෙකක තුන අපි දන්නවා රටේ ඕන තැනක ඉඳලා පෑය හතරක් පහක් ඇතුළත ඕන දුරදුරේ පැතලක ඉන්න පුළුවන්නේ යාපනයේ තියෙනවා අනුරාධපුරයේ තියෙනවා ඒ කියන මධ්‍යම පළාතේ අඩුපාඩු තියෙන තැන්වල ඒවා පෑය දෙකක් වැඩිම පෑය තුනක් ඇතුළත යම් කිසි මධ්‍යස්ථානයක් වෙත ඇවිල්ලා මේක කරනවා ඉතින් සමහර ඒ තත්ත්වයේ යටතේ සමහර කට්ටිය කියනවා ඔව් අපේ ඉන්නේ කාර්ය ඒක කරන කට්ටියත් ඉන්න බයි ඒකින්ද යන්ත්‍ර තියෙන ස්ථානයකට ගෙනාවොත් ඒ කාර්ය මණ්ඩලයත් වැඩියෙන් හින්දා යන්ත්‍ර වැඩි කිරීමවලත් කියන තර්කිකුත් තියෙනවා. ඉතින් ඒක අපි දැන් සෞඛ්‍ය වර්ධන දාගේ සංගම කියනවා අපිට පිළිගන්නේ නෝ බොහොම
දැනුමක් විශේෂඥවරු වැඩිම පිරිසක් ඉන්න සංගමයේ තුමලා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් ඒ සඳහා රජය කළ හැකි සියලුම දේවලුත් කරනවා විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශය දෙරණ අරුණ Sri Lanka's Breakfast Show